අයිබෝන් ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙන්නේ සොෆ්ට්වෙයාර් CC එකත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ වීඩියෝ එඩිටින් සඳහා ෆිල්මෝරා සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම කලින් මුත් වීඩියෝ එකකදී කිව්වා ඔයගොල්ලොන්ට මේ ෆිල්මෝරා කියන්නේ මොකද්ද, කොච්චර සරලව මේක පාවිච්චි කරලා අපිට ලස්සනට වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් අද වීඩියෝ එකේදී අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ෆිල්මෝරා ෆ්‍රී ෆුල් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා සමහරට ඔයගොල්ලෝ මේ ෆිල්මෝරා කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා ඇති, මේක ඔයගොල්ලෝ ෆ්‍රී වර්ෂන් එකක් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලොන්ට මේකේ ලොකු වෝටර්මාක් එකක් එනවා, this video was made with filmora කියලා. ඉතින් ඒ වෝටර්මාක් එක නැතුව සහ ෆුල් වර්ෂන් එකක් විදිහට සියලුම කන්ටෙන්ට් සමග මේක ඩවුන්ලෝඩ් කරගන්න ඒ ලින්ක් එක මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මම ඒක අවසානෙට කියන්නම්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ඊට අමතරව කතා කරන්න බලාපොරොත්තු වෙන අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරන්නේ කොහොමද, ඒ ප්‍රොජෙක්ට් එකේ ඇස්පෙක්ට් රේෂියෝ, ඒ වගේම රෙසලූෂන් වගේ දේවල් හදාගන්නේ කොහොමද, සහ මේකට මීඩියා ඉම්පෝර්ට් කරන්නේ කොහොමද කියන එක, සහ අපි ඉම්පෝර්ට් කරන වීඩියෝ එකක බේසික් සෙටින්ග්ස්, ඒ කියන්නේ ඒකේ සූම් එක, ඒකේ පොසිෂන් එක, ඊට පස්සේ ඒකේ කලර් එක, ඒ වගේ දේවල් කොහොමද අපි වෙනස් කරන්නේ කියන එක ගැන මේ වීඩියෝ එකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මුලින්ම ලෙසන් එකට ගිහිල්ලා යමු. ඉතින් මුලින්ම මම ඔයගොල්ලොන්ට පෙන්වන්න යන්නේ කොහොමද අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්නේ කියලා. ඉතින් මේක තමයි අපි ෆිල්මෝරා වල අපිට ලැබෙන යූසර් ඉන්ටර්ෆේස් එක. ඉතින් මට පුළුවන් මේ ෆයිල් කියන එකක් ඔයගොල්ලොන්ට පෙන්වන්න. ඉතින් මේ ෆයිල් කියන එකට ගිහිල්ලා මට පුළුවන් මේ නිව් ප්‍රොජෙක්ට් කියන එකට ගිහිල්ලා මට අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගද්දි මේගොල්ලෝ විශේෂයෙන්ම ඇස්පෙක්ට් රේෂියෝ එක අහනවා. කියන ඕගොල්ලෝනේ වයිඩ් ස්ක්‍රීන් නැත්නම් 16:9 රේෂියෝ එක නෝගොල්ලෝනේ වයිඩ් ස්ක්‍රීන් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ස්ටාග්‍රෑම් වීඩියෝ හදන කට්ටියට විශේෂයෙන්ම 1:1 රේෂියෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පෝට්‍රේට් රෙසලූෂන් මේ ඇස්පෙක්ට් රේෂියෝ එක අපිට දීලා තියෙනවා. ස්ටෑන්ඩඩ් 4:3 දීලා තියෙනවා. ඒ වගේම සිනමා 21:9 දීලා තියෙනවා. ඉතින් මම අලුත් එකක් ඕපන් කරගන්න අපි හිතමු අපි ඉන්ස්ටාග්‍රෑම් වීඩියෝ එකක් හදන්න යන කියලා. මම ඉන්ස්ටාග්‍රෑම් කියන එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තාම අපිට අලුත් ප්‍රොජෙක්ට් එකක් මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් මේකේ දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ මේ ෆයිල් කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න ප්‍රොජෙක්ට් සෙටින්ග්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් සෙටින්ග්ස් කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් ඕනම වෙලාවක මේ ප්‍රොජෙක්ට් එකේ ඇස්පෙක්ට් රේෂියෝ එක, රෙසලූෂන් එක, ෆ්‍රේම් රේට් එක වගේ දේවල් වෙනස් කරගන්න. ඉතින් මේක ඔයගොල්ලන්ට කස්ටමයිස් මේ කස්ටම් රේෂියෝ එකක් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේ මේ දීලා තියෙන ඔප්ෂන්ස් ටික ඔයගොල්ලන්ට මතකයි, වයිඩ් ස්ක්‍රීන් තියෙනවා, ඉන්ස්ටාග්‍රෑම්, පෝට්‍රේට්, ස්ටෑන්ඩඩ් සිනමා වලට අමතරව කස්ටම් කියන එක සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම රේෂියෝ එකක් දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට කැමති විදිහට වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා එතනින්. ඉතින් මම වයිඩ් ස්ක්‍රීන් දුන්නොත් එහෙම මට පුළුවන් මේ රෙසලූෂන්ස් විවිධව මේගොල්ලෝ ඩිෆෝල්ට් දීලා තියෙනවා. HD, ෆුල් HD, 4K, අල්ට්‍රා HD වගේම 4K DCI කියන රෙසලූෂන්ස් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේකේ මේ රෙසලූෂන් එක ගොඩක් වැඩි වෙන්න වීඩියෝ එකේ සයිස් එකත්, කියන්නේ අර වීඩියෝ එක අපි පබ්ලිෂ් කරද්දී ඒකේ එන සයිස් එකත් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ෆ්‍රේම් රේට් එකත් මෙතනින් වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේක මේ විදිහෙම තියලා අපි ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද අපි මේ ෆිල්මෝරා එකට ඔයගොල්ලොන්ගේ වීඩියෝස් ඉම්පෝර්ට් කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මතකයි මම ඊයේත් ඊ වීඩියෝ එකෙදි කිව්වා මේකේ තියෙන ටැබ්ස් ගැන. ඉතින් මම මේ මීඩියා කියන ටැබ් එකේ ගිහලා මට පුළුවන් මීඩියා කියන ටැබ් එකට ගියාම මුලින්ම ඔයගොල්ලෝ වෙනදි මෙතන ඉම්පෝර්ට් මීඩියා ෆයිල්ස් හියර් කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒකට නිකම්ම ක්ලික් කරාම මට මේ වගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් වෙනවා. ඉතින් මම නිකම්ම ගිහිල්ලා මේ අපි නිකන් වීඩියෝස් ටිකක් මම ඉම්පෝර්ට් කරන්නම්. අපි බලමු ස්ටොප් වීඩියෝස් තියෙනවා. හරි, මේ වගේ මම වීඩියෝස් දෙයක් විතර ඉම්පෝර්ට් කරගන්නම්. මේ වගේ ඉතාම ලේසියෙන් අපිට පුළුවන් මේ වීඩියෝස් ඉම්පෝර්ට් කරගන්න. ඉතින් මේක ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝස් අපිට අවශ්‍ය විදිහට ටයිම් ලයින් එකට ඇදලා දාගන්න. ඉතින් මම මේ වීඩියෝ එක මම ටයිම් ලයින් එකට ගෙනල්ලා දාගන්නම්. ඉතින් මේක අපිට කෙලින්ම මේ වගේ මේකට ක්ලික් කරලා මේ මවුස් එකේ වම් පැත්ත ක්ලික් කරගෙන ඉන්න ගමන් අපිට පුළුවන් මේ විදිහට මේක ඇදගෙන ගිහිල්ලා මෙතනට ටයිම් ලයින් එකට දාන්න.
මේ විදිහට. එතකොට මේ විදිහට ඔයගොල්ලෝ දාද්දි දැන් ඔයගොල්ලෝගේ මේ වීඩියෝ එක කොහෙන් හරි ගත්ත වීඩියෝයක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා ගත්ත වීඩියෝයක් වෙන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ රෙසලූෂන් හෝ ෆ්‍රේම් රේට් එක මේ ඔයා මේ ප්‍රොජෙක්ට් එක පටන් ගද්දි දුන්න සෙටින් එකට වඩා වෙනස් නම් මේ මෙහෙම ප්‍රොම්ප්ට් එකක් එයි ඔයගොල්ලන්ට ද රෙසලූෂන් ඔෆ් ෆ්‍රේම් රේට් ඔෆ් ද මීඩියා ඩස් නොට් මැච් ද කරන්ට් ප්‍රොජෙක්ට් සෙටින්ස් කියලා. එතකොට ඔයගොල්ලෝ මේ මැච් ටු මීඩියා කියන බටන් එක ක්ලික් කරොත් එහෙම මේකේ ඔයා දැන් දාන වීඩියෝ එකේ රෙසලූෂන් වගේම ෆ්‍රේම් රේට් එක ඔයා කලින් දුන්න සෙටින් එකට ගැලපෙන විදිහට මේක ඔටෝමැටිකලි මැච් කරගන්නවා. හැබැයි ඔයා ඩෝන්ට් චේන්ජ් කියන එක දුන්නොත් එහෙම ඔයාගේ වීඩියෝ එක ඒ තියෙන ප්‍රමාණයෙන්ම තියෙන සයිස් එකෙන්ම ඒ වගේම තියෙන ෆ්‍රේම් රේට් එකෙන්ම මේකට ටයිම් ලයින් එකට එන එකක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම මැච් ටු මීඩියා කියන එක දැන් මේ වෙලාවට ක්ලික් කරගන්නවා. ඉතින් එතකොට මට මේ වගේ බලා ගන්න පුළුවන් මේ ටයිම් ලයින් එකට ඇවිල්ලා තියෙන අපේ වීඩියෝ එක. එතකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ප්‍රිවිව් එක. ඉතින් මේකේ ඊට පස්සේ ඔගොන් පේනවා ඉතින් මේ මෙතන දැන් මේ වීඩියෝ එකේ උඩ තියෙන වීඩියෝ එක ඒ වගේම යටින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන ඔඩියෝ ට්‍රැක් එක වීඩියෝ එකත් එක්ක තියෙන ඔඩියෝ ට්‍රැක් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනනම් ඉතින් මම ඊළඟට කතා කරන්නේ මේ වීඩියෝ එකේ ඔයාලට පොඩි පොඩි වෙනස්කම් ප්‍රොපර්ටිස් වල වෙනස්කම් කරගන්න කොහොමද කියලා. ඉතින් මම ආපහු යන්නම් මේ ස්ක්‍රීන් එකට. ඉතින් මෙහෙම ගියාට පස්සේ මට පුළුවන් මේ වීඩියෝ උඩ මේ වගේ ඩබල් ක්ලික් කරගන්න. එතකොට අපිට වීඩියෝ ප්‍රොපර්ටිස් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා ට්‍රාන්ස්ෆෝම් කියන එක. මේකෙන් ඔයාලට පුළුවන් මේ රොටේට් කියන එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක අවශ්‍ය විදිහට කරකව ගන්න. මේ වගේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයකට මේක කරකව ගන්න පුළුවන් වීඩියෝ එක. ඊට අමතරව ඔයාලට ෆ්ලිප් කරන්න පුළුවන්. මේක මිරර් කරන්න පුළුවන් මේක. මේ වගේ ලේසියෙන්. ඊට අමතරව ඔයාලට පුළුවන් මේක ස්කේල් කරන්න. ඒ කියන්නේ මේකේ ප්‍රමාණය අඩු වැඩි කරන්න මේ වගේ zoom කරන්න පුළුවන්, zoom out කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලට අවශ්‍යම විදිහකට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ෆ්‍රීලි මේ වගේ මූව් කරන්න පුළුවන් මවුස් එක පාවිච්චි කරලා. ඉතින් මේ පොසිෂන් කියන එක මුතුවට එක හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මවුස් එක පාවිච්චි කරලා මේ වගේ මේක මූව් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ සයිස් එකත් ස්කේල් එකත් ඔයාලට ඒ විදිහට වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට මේකේ මේ ප්‍රොපර්ටිස් ටැබ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔඩියෝ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඕනනම් ඔඩියෝ මේක ෆේඩ් ඉන් ෆේඩ් අවුට් කරන්න ඊට පස්සේ ඉක්වලයිසර් එකක් තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම නොයිස් රිඩක්ෂන් එකකුත් තියෙනවා ඔප්ෂන් එක. ඒ ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ ප්‍රොපර්ටිස් වල අපිට මීට අමතරව මොනවද කරන්න පුළුවන්, ඔඩියෝ වල මොනවද කරන්න පුළුවන්, කලර් ට්‍රාන්ස්ෆෝමේෂන් කොහොමද කරන්න පුළුවන් සහ මේ මෝෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ දේවලුත් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මේ අද කතා කරපු දේවල් සම්බන්ධයෙන් හෝ මේ ෆිල්මෝරා ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට අනිවාර්යෙන් පිළිතුරු ලබා දෙන්න. ඉතින් අපි ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නම් මේක මෙගාබයිට් 260ක ප්‍රමාණ ප්‍රමාණයක් තමයි මේ සොෆ්ට්වෙයාර් ෆුල් සොෆ්ට්වෙයාර් ක්‍රැක් එකත් එක්ක තියෙන්නේ. ඉතින් ඔයා මේ කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් softhub.cc කියන අපේ වෙබ්සයිට් එකේ මේක අලුතෙන් ෆෝම් කරගෙන එන වෙබ්සයිට් එක තාම මොනවද දාලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ අවශ්‍ය සොෆ්ට්වෙයාර් ඔක්කොම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ පුළුවන් softhub.cc කියන එකට ගිහිල්ලා මේ ඩවුන්ලෝඩ් ෆිල්මෝරා ලාස්ටස් වර්ෂන් විත් ක්‍රැක් කියන එකට ක්ලික් කරලා රීඩ් මෝ කියන ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලෝ මේ බලා ගන්න පුළුවන් මේ විදිහට මේකේ තියෙනවා. ඔයගොල්ලෝ මේ සොෆ්ට්වෙයාර් කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නේ. කියන්නේ මේකේ වර්ෂන් එක ලාස්ටස්ට් වර්ෂන් එක 9.2.1.10 64 bit වර්ෂන් එක තමයි තියෙන්නේ, මල්ටි ලැන්ග්වේජ් වර්ෂන් එක. ඉතින් ඒක ක්‍රැක් එක ඔයා මේක කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එක. ඔයාලා ක්‍රැක් එක විතරක් නැත්නම් ඔයාලා බලන්න ඩවුන්ලෝඩ් ක්‍රැක් ඕන්ලි කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයා ඒක ක්ලික් කරාම ඔයාලා මේ විදිහට ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරන්න බලන කිලෝබයිට් 973ක් තියෙන්නේ. ඉතින් මට මෙහෙම සේව් කරන්න බලන ඒක සිප් ෆයිල් එකක් තියෙනවා. ඔයාලා පුළුවන් සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඔයාගේ ඉන්ස්ටෝලේෂන් ලොකේෂන් එකට, මම මෙතන ඉන්ස්ටෝලේෂන් ලොකේෂන් එකක් දීලා තියෙනවා සී ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වල වොන්ඩ ෂෙයා කියන එකේ, සී වලට සී එකට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වලට ගිහිල්ලා වොන්ඩ ෂෙයා කියන ෆයිල් එකට ගිහිල්ලා ඒකේ ෆිල්මෝරා 9 කියලා ෆයිල් එකේදී ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ඔයාලට පුළුවන් ක්‍රැක් එක පේස්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාගාව
software කලින් download කරලා නැත්නම් ඔයාලට පුළුවන් get into pc එකෙන් ගන්න. ඒකේ link එකක් මම මෙතන දීලා තියෙනවා. ඔයාලට මේ download setup plus crack get into pc කියලා තියෙන button එක click කරන්න පුළුවන්. එතකොට get into pc එක load වෙයි. එතනින් ඔයාලට පුළුවන් ඒකේ පල්ලෙහාට ගියාම ඔයාලට download කියන button එක click කරලා ඔයාලට පුළුවන් මේකේ crack එකයි setup එකයි දෙකම තියෙන file එක download කරන්න. ඒක මම කියන්නේ megabyte 268ක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මට මේ මේකේ මේ get into pc එකේ links youtube එකේ දාන්න බෑ. එතකොට මේ ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේකේ copyright issues තියෙන හින්දා. ඉතින් ඒ හින්දා මම මේකට upload කරා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් මේකට ගිහිල්ලා ඒ website එකට ගිහිල්ලා ඒක download කරගන්න. ඉතින් මේකේ මේක ඉන්ස්ටෝල් කරන විදිහ මම මෙතන කියලා දෙනවා. disable මුලින්ම ඔයගොල්ලෝගේ virus guard එක disable කරන්න. මොකද මේ crack වල තියෙන dll files delete වෙන්න පුළුවන් ඔයගේ windows defender හරි virus guard එකෙන් හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් extract කරන්න තියෙන මුලින්ම මේකේ file එක zip file එකක් තියෙන. ඒක extract කරලා ඒකේ තියෙන setup එක run කරලා සාමාන්‍ය විදිහ setup එක run කරලා ඊට පස්සේ මේ installation location එක මම කලින් කිව්වාගේ open කරලා crack එකේ තියෙන DLL files දෙකක් තියෙන. මේ files දෙක copy කරලා ඔයගොල්ලෝ පුළුවන් paste කරගන්න ඔයගොල්ලෝගේ installation location එකට. එතකොට ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහටම watermark නැතුව සියලුම options එක Filmora 9 latest version එක පාවිච්චි කරන්න හැකියාවක් තියෙන. ඉතින් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. අපි අනිවාර්යෙන් පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තුනවා. ඒ වගේම යාළුවන්ට බාන video එක අනිවාර්යෙන් share කරන්න. අපේ channel එකට නම් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඒ වගේම bell button එක click කරන්න. එතකොට ඔයගොල්ලෝ ඉක්මනින්ම අපේ videos ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු Filmora වල මම අර කලින් කිව්වා වගේ අපි වීඩියෝ එකට ඇඩ් කරන්න පුළුවන් තව ඉෆෙක්ට්ස් මොනවද තියෙන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. අනිවාර්යෙන්ම යාළුවන්ට බාන ෂෙයා කරන්න කියලා ඉල්ලනවා.